ලවහත් YouTube channel එකත් එක්ක එකතු වුණ ඔය හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයාලගේ ගෙමිදිර මල් වලින් පුරවන්න පුළුවන් ලේසිම සහ විශේෂම කාරණේ තමයි ලාභම මල් විශේෂයක් ගැන තමයි මේ කතා කරන්නේ. අද අපි බලමු මොස් රෝස්. එහෙම නැත්තම් ඇතැම් පැතිවල හඳුන්වනවා මේක ජපන් රෝස් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ මොස් රෝස් හදාගන්න විදිය, ඒ වගේම මෙම ශාකයේ නඩත්තුවේදී ඔයාලා සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් ගැන මම කතා කරන්නම්. ඉතින් මේ ජපන් රෝස නැත්නම් මොස් රෝස් කියන්නේ වෙළඳපොලේ ගොඩාක් අඩු මුදලකට ගන්න පුළුවන් පැල විශේෂයක්. ඒ වගේම වර්ග රැසකින් ගන්න පුළුවන්. මේ ශාකයේ ගල් තලාවෙන රළු පරිසරයක් ගොඩක් ප්‍රිය කරනවා. ඒ වගේම හොඳින් හිරු එළිය වැටෙන ස්ථාන තමයි ගොඩාක් හොඳින්ම වර්ධනය පෙන්වන්නේ. ඔයාලා ගෙවත්තෙත් මේ පැලේ සිටවා ගන්නවා නම් අනිවාර්යයෙන්ම උදේ ඉඳන් හවස වෙනකම්ම හොඳින්ම හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරා ගන්නවා නම් ගොඩක්ම හොඳයි. පොහොර වර්ග මුකුත් අවශ්‍ය වෙන්නේ. පොහොර අවම, නඩත්තු අවම ඉතාම සරල විදිහට හදා ගන්න පුළුවන්. ඉතාම ලාභදායකම පැලයක් මේක. ඒ වගේ මේවා හදලා ටික කාලයකදී ඔයාලට පැලේ කේඩාරි වෙලා වගේ, වර්ධනය අඩාල වෙලා වගේ පෙන්නනවා නම් විතරක් ඔයාලට පුළුවන් කොම්පෝස්ට් ටිකක් හරි වීලි ගොම පොහොර ටිකක් හරි භාවිතා කරන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ජල සැපයුම හැමදාම කරන්න එපා. හැමදාම වතුර දැම්මොත් මල් පිපෙයි. නමුත් වෙනදා අර හිරුවැලිය හොඳින් වැටෙන වියලි කාලගුණයක පිපෙනවා තරම් මල් ගොඩක් ඔයාලට දකින්න ලැබෙන්නේ නැති වෙයි. ඒකින්ද ජල සැපයුම හැමදාම කරන්න එපා. දවස් 3කට 4කට සැරයක් වගා මාධ්‍ය වියලි වගේ තියෙනවා නම් විතරක් ජල සැපයුම කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් පැල බෝ කර ගැනීම දඬු කැඹලි මගින් ඉතාම ලෙසින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක බුෂ් එකක් වගේ හදාගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ මේ දළු කොටස් හරියෙන් කඩලා ඉවත් කරන එක. එතකොට මේක පඳුරක් වගේ වර්ධනය වෙනවා. එතකොට මල් ගොඩක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් හොඳින් හිරුවලේ වැටෙන ස්ථානයක ඉක්මනින් මල් හට ගන්න පුළුවන් ශාකයක් වගේම ලොකු ලොකු සත්කාර නොකර ආලෝකය ගැන සැලකිලිමත් වෙලා මෙයාව හදාගත්තොත් ඔයාලට ඔයාලගේ ගෙවත්ත මල් වලින් පුරව ගන්න පුළුවන්. ඉතින් මල් වලට කැමති ඔයාලට අනිවාර්යයෙන්ම ගෙවත්තේ තියාගන්න හොඳම ශාකයක් තමයි මේ මොස් රෝස් කියන්නේ. ඉතින් මේ කරුණ ගැන සැලකිලිමත් වෙලා ඔයාලගේ ගාඩන් එක තවත් ලස්සන කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩක් ස්තුතියි කියලා කියන ගමන්ම තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලගේ දැනුමට යමක් අරගෙන අපි ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.